मेरठ कोविड 19 मरण पहाक पेलिबंद तोरतुरु वार्ता वना मियगोसत्ते कन्नत्तुट मात्र पल्लिकले नुगेकुट सह बरवर्धन ओयान प्रदेश वल पदिंची करवान एत्समक मेरठ समस्त कोविड 19 मरण संख्याव 502क दक्वा इहल गोस तिबेनवा ඒ දින මෙරටින් COVID-19 ආසාදිතෙන් 359 දිනක හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුත්කලින් 337 දිනකම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින වැඩිම ආසාදිතින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 77ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 74ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 34ක් වාර්තා වුණා. සෙසෝ ආසාදිතින් 152 දෙනා දිවයිනේ සෙසෝ දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතින්ගේ සංඛ්‍යාව අසෝ 5694ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්පුත් කලින් අසෝ 2058 දිනක මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 3134 දිනක පමණයි. එසේම අද දිනේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 100ක් තුල පුත් කලින් 9899 දිනක නිරෝධායන වෙමින් සිටිනවා. ඊයේ දිනය තුල පමණක් PCR පරීක්ෂණ 9575ක් සිදු කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර වයස අවුරුදු 60ට වැඩි පුත්කලින්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත අද සිට ලබා දෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා. කොවැක්ස් පහසුකම යටතේ යුනිසෙෆ් අරමුදල මගින් ශ්‍රී ලංකාවට නොමිලේ ප්‍රදානය කළ එන්නත් මාත්‍රා 264,000 ඊයේ අලුයම කටුනායක ගුවන්තොට වලින් දිවයිනට ලඟා වුණා. පසුගිය ජනවාරි මාස 29 වනදා සිට මේ දක්වා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් 720 मुलिन्म දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න